විසඳුම වෙනුවෙන් ජනබලය ගොඩනගන ජාතික ජනබල වේගයේ මහරගම ආසන සමුලුව පැවැත්වුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සමහර ඇමතිවරු ඉන්නවා 94 ඉඳන් ඇමති පුතු. නිමල් සිරිපාල චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇමති, ඊළඟ මහින්දගේ ආණ්ඩුව ඇමති, ඊළඟ මහින්දගේ ආණ්ඩුව ඇමති, ඊළඟ රනිල් මෛත්‍රීගේ ආණ්ඩුව ඇමති, ඊළඟ ගෝඨාභයගේ ආණ්ඩුව ඇමති, දැන් රනිල්ගේ ආණ්ඩුවත් ඇමති. මහින්ද අමරවීර ගත්තත් එහෙමයි. සුසිල් ප්‍රේමජයන්තලා ගත්තත් එහෙමයි. මෙන්න මේ චෞර කණ්ඩායම් වලින් මේ රටත් මේ රටේ ජනතාවත් මුදවා ගැනීමේ වගකීම ජාතික ජනබල වේගිය අපවිත පැවරී තිබෙනවා. තවදුරටත් රාජපක්ෂ කඳුරේ දේශපාලනයක් ලංකාවේ භූමියේ නැති වෙන තරමට විසිරලා අවසානයි. ඊළඟටත් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සජබය. එකක්ද දෙකක්ද? එකක්. රනිල් ගෙන් කැඩිලා සජිත්ගේ කඳුර ගොඩනගන්නේ එකම තර්කය. මොකද්ද? රනිල් හැමදාම පරදිනවා. එහෙනම් රනිල් එක දිනන්න බෑ. ඉතින් ඒගොල්ල කල්පනා කරා රනිල් එක දිනන්න බෑ. සජිත් එක දිනන්න පුළුවන් කියලා. ඒ නිසා සජබේ හැදෙන ප්‍රධාන සාධකේ තමයි රනිල් එක දිනන්න බෑ. සජිත් එක දිනන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රනිල් දිනලා ජනාධිපතිනි. දැන් තවදුරටත් සජබේගේ පැවැත්ම වැඩක් නැති වෙලා තියෙනවා. ආසියාවේ ලොකුම මොලේ ආවා. වැඩ කරන විරුවාවා. දුටු ගැමුණු ආවා. පොළොන්නරුවේ පොළොවේ මතුවෙච්ච ගැමියාවත් විහාර මහදේවී ආවත් දුප්පතාගේ හිතවතාවත් මේ ඔක්කොම අනුගමනය කරපු එකම ආර්ථික ප්‍රතිපත්ති. ඒ ආර්ථික ගමන් මගේ ප්‍රතිවිපාක අද අපි භුක්ති විඳිනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට අවශ්‍යයි.